අප සිදු කළ ගවේෂනාත්ම මාධ්‍ය වැඩසටහනට අනුව මා විසින් සිදු කළ තවත් ගවේෂනාත්මක ප්‍රවෘත්ති වාර්තාවක් තමයි හම්බන්තොට වරාය චීනයට ලබාදීම තුළින් ලංකාවට වෙච්ච පාඩුව සහ චීනය මේ ව්‍යාපෘතිය ලබා ගැනීම දක්වා වූ ගෙන ගිය උපක්‍රමශීලී ණයදීම් සහ රාජතාන්ත්‍රිකව ගෙනගිබූ සම්බන්ධතාවයන් පිළිබඳව. විශේෂයෙන්ම චීනය විටින් විට ලංකාව ණයකරුවන් කිරීමට මේ ව්‍යාපෘතිය භාවිතා කරේ කොහොමද කියන ආකාරය මේ ගවේෂණයේදී අපිට අනාවරණය කර ගැනීමට හැකි වුණා. විශේෂයෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවගේ විවිධ විරෝධතාවයන් මත තුළ එවැගේම විවිධ අවස්ථාවලදී මුල් කාලීන හිටපු බොහෝ රැකියාලාභීන් වරායේ හිටපු අය ඉවත් කිරීම, ඒ වගේම චීන යුද නෞකා හම්බන්තොට වරායට පැමිණීම දක්වා වූ කාලය තුළ, ඒ වගේම මේක ප්‍රතිව්‍යුහගත කිරීමේ දක්වා වූ කාලය තුළ සිදු වූ විවිධ අක්‍රමිකතා සහ දූෂණ සම්බන්ධයෙන් අප මේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයෙන් ලබා දුන්න සහයෝගයත් මත තමයි මේ ගවේෂණාත්මක මාධ්‍ය මේ වාර්තාව සකස් කරන ලද්දේ. මේ වාර්තාවෙන් අපි පැහැදිලිවම මතු කරලා දීලා තියෙන දෙයක් තමයි චීනය ලෝකයේ අනිත් රටවල් වලට සාපේක්ෂව ලංකාව තමන්ගේ ණය කරුවන් බවට පත් කරමින් ඒ ණය ගැතිභාවය තුළින් ඔවුන් යම් ආක්‍රමණශීලීත්වය තුළකින් මේවා අපිට ලබා ගන්න ආකාරය. මේ වාර්තාවෙන් අපි මතු කරන්න උත්සාහ කරන්නේත් ඒ කාරණාව සම්බන්ධයෙන්. ඔබට ඇත්තටම මේ වාර්තාව කියවීමෙන් වැඩිදුර මේ තොරතුරු ලබා ගන්න පුළුවන්. හම්බන්තොට ජනතාව මොන වගේද, ඒකට මුල් කාලීන ප්‍රතිචාර දැක්කුවේ, පසුව දේශපාලනික වශයෙන් මේකට මැදිහත් වීම සිදු කරලා තියෙන කොහොමද, ඒ වගේම හම්බන්තොට හිටපු ප්‍රධාන දේශපාලක පක්ෂ කීපයක දේශපාලකින් කීප දෙනෙකු මේ චීනය සමග එකතු වී උන්ගේ දේශපාලන ව්‍යාපාරයන්ට ඒ මුදල් භාවිතා කරලා තියෙන්නේ කොහොමද, චීනයෙන් ලබා දෙන මුදල් ආදී නොයෙක් තොරතුරු මේ ගවේෂණාත්මක මාධ්‍ය වැඩසටහනේදී අපට එහෙලි පෙකර ගැනීමට හැකියාව ලබා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබ මේ වාර්තාව කියවන්න ඔබට පුළුවන් ලැබෙයි. තවත් සවිස්තර තොරතුරු මේ හම්බන්තොට වරාය චීනයට ලබා දීමත් සමග චීනය ගෙන ගිය සියලුම වැඩපිළිවෙළල් සම්බන්ධයෙන් සවිස්තර ගවේෂණා වාර්තාවක් කියවීමට.